ලංකා සොයිතේන හින්දා පවුලේ ප්‍රෝටීන් අඩු කරන්න නැතුව වියදම් අඩු කරන්න පුළුවන්. සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද මිහින්තලේ සාංචි විහාරයට පැමිණ එහි විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහිඟුණ වැවේ ධම්මරතන හිමියන් බැහැදුටුවා. පහුගිය දවසක හරිම්පුනන්ද අමාත්‍යවරයා ඉන්දියාවේ ගිහිල්ලා බිස්නස් ෆෝරම් එකක එනම් එකතැනකදී කියනවා ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ කොටසක් සත්‍ය වශයෙන්ම කියලා කියනවා. පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රතිපත්තියක් තිබ්බනම් අල්ලපු රටේ ජාතික ප්‍රතිපත්තිය තියෙනවනම් මේ රටේ ප්‍රතිපත්තියක් තිබ්බනම් කාටවත් ඕන දේවල් කියන්න බෑනේ. මම දන්නවා දැන් ආණ්ඩු ව්‍යවස්ථාවේ ඍජුව හෝ වක්‍රව රටින් රට ඇතුලේ හෝ රටින් පිටව ප්‍රකාශයක් නිකුත් කරන්න නැහැ කියලා ප්‍රතිඥාවක් දිවුරුමත් දෙනවා. මේ ඒවා මේ කොළ කෑල්ලක් ප්‍රකාශයක් විතරයි. මොකද නඩුයි බඩුයි ඔක්කොම එයාලගේ. ඉතින් මේ වගේ ප්‍රකාශ කරනවා නම් අධිකරණයේ තමයි අපිට පිට තියෙන්නේ. අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉතින් ගිහිල්ලා අපි නඩුවක් ගොනු කරලා සාධාරණේ ඉෂ්ට කරන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට දැන් ওই හරින් ප්‍රනාන්දුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රතු සහෝදරය මොකද කියන්නේ? ඒක දැන් රතු සහෝදරය කියන්නේ මේ අපි මේ මව්බිමට ආදරෙයි අපේ රට මේක මෙහෙම කරන්න බෑ බින් අඟලක් දෙන්න අපි ඉන්දියම් ප්‍රතික්ෂේප කරනවා. ඇයි දැන් එයාලා ගිහිල්ලා කතා කරලා කියලා දෙන්නේ? ඒක නෙවෙයිනේ. මේ ක්‍රමේ පොඩ්ඩක් වැරදි. මේක ටෙන්ඩර් දාන්න කියලා කියලා දෙන්නේ. ටෙන්ඩර් දාලා බේරිලා අපිටත් පොඩි සම්තින් නැද්ද දෙන්න? අපි ආවත් මේකම තමයි කරන්නේ. කුසිකර්ම එමෙති හිටියා වැවුදාහක් හදනවා ලූල් නෑව කහට ගතිලේ ඒකේ බන්ට් එක හදාගන්න සුද්ධ කරගන්න බැරි වුණානේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.